මේ මාසේ 21 සහ 22 විස සම්බන්ධයෙන් වෙන විවාදයේ පටන් ගන්නවා. ඒ ගැන ආණ්ඩුපක්ෂයෙන් පහුගිය 18 වෙනිදා අරලියගහ මන්දිරයේ රැස්වීමක් පැවැත්වෙනවා අගමැතිතුමාගේ ප්‍රධානත්වයෙන්. නමුත් මේ රැස්වීමට ජනාධිපතිතුමා හෝ මේක කෙටුම්පත් කරපු අලි සබ්‍රේ මහතාවත් සහභාගි වෙන්නේ නැහැ. මේකෙදි අග්‍රාමාත්‍යවරයා දැනුම් දීලා තියෙනවා බදියුදීන්ගේ සමස්ත ලංකා මහජන කොංග්‍රසය හා හකීම්ගේ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය නියෝජනය කරන මන්ත්‍රීවරු 20ට පක්ෂව ඡන්ද දෙන එක ස්ථීරයි කියලා. නමුත් මෙති ඇමතිවරු මේ පිළිබඳව නොසතුට පළ කරා කියලා තමයි අපිට ආරංචි වෙන්නේ. එහෙම මුස්ලිම් මන්ත්‍රීවරු ආණ්ඩුපක්ෂය හා එක්ව ඡන්ද ලබා දුන්නොත් ඒකෙන් Tamanගේ බොහෝ මන්ත්‍රීවරු අපහසුතාවයට පත් වෙන අතරම අපි ඒ කාලේ මුස්ලිම් මන්ත්‍රීවරුන්ට කරපු චෝදනාවලට මොකද වෙන්නේ කියලා විමල් වීරවංශ මහත්මයා අහනවා. එයාලා බලෙන් ඡන්ද දෙනවා නම් අපි මොනව කරන්නද කියලා අගමැතිතුමා ඒකට පිළිතුරු දෙනවා. නැවතත් විශ්ව සම්බන්ධයෙන් ආණ්ඩුපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ විවේචන එල්ල වෙන අතරම කිසිසේත්ම දිත්ත පුරවැසියන්ට පාර්ලිමේන්තුවට පිවිසීමට ඉඩකඩ විවර කිරීමට එකඟ විය නොහැකි බව වාසුදේව නානායක්කාර විසින් ප්‍රකාශ කරනවා. තම පක්ෂයේ විසින් යෝජනා කරන ලද යෝජනා මාලාව පිළිබඳව මේ වෙනතෙක් ජනාධිපතිතුමාගේ අවධානය යොමු වෙලා නැහැ කියලා දයසිරි ජයසේකර මහත්මයා කනස්සල්ලෙන් කියනවා. ආණ්ඩුපක්ෂයේ මන්ත්‍රීවරුන්ගෙන් එල්ලවෙන චෝදනා හමුවේ ජනාධිපතිවරයා අද පස්වරු 6:30ට ජනාධිපති කාර්යාලයේ සාකච්ඡාවක් ඇඳවා තිබෙනවා. මේ හදිසි සාකච්ඡාව පිළිබඳ දේශපාලන ලෝකයේ නම් දැඩි කතාබහක් ඇති වෙලා තියෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමතීන්ට අයවැයෙන් කුඩම්මගේ සැලකිලිලු 2021 වසර සඳහා ඉදිරිපත් කිරීමට යෝජිත අයවැය ලේඛනයෙන් කැබිනට් හා රාජ්‍ය අමාත්‍යවරුන්ගේ අමාත්‍යාංශ වෙනුවෙන් වෙන් කර තියෙන්නේ ඉතාමත් සොච්ච මුදලක් බවයි වාර්තා වෙන්නේ. ඒ අතර ඊයේ මෞරට කුවත්පත් වාර්තා කරනවා විදුරගෙන් කෑල්ලක් ගලවයි කියලා. විදුර වික්‍රමනායකද පහුගිය කාලේ 20ට එරෙහිව ප්‍රසිද්ධියේම අදහස් දක්වපු ආණ්ඩුව නියෝජනය කරන රාජ්‍ය අමාත්‍යවරේ. කොහොමුණත් විදුරගේ රාජ්‍ය අමාත්‍යංශයේ යටතේ තිබුණු අපේ ගම පරිශ්‍රයේ ඉන් ඉවත් කොට වෙනත් අමාත්‍යංශයකට පැවරීම සිදු වෙලා තිබෙනවා. මේකේ විශේෂත්වය තමයි 20ට විරුද්ධ වෙන අයට ලැබෙන දඬුවම මේක වෙන්න ඕනි. මහා සංඝරත්නයේ අනුමැතියෙන් තොරව මහා සංඝරත්නයට පිටුපා 20 වෙනි සංශෝධනය සම්මත කර ගැනීමට ජනාධිපති සූදානම් වන්නේ නම් ඊට පිළිතුරු ලබා දීමටද මෙරට මහා සංඝරත්නයේ සූදානම් බව අභයාරාම විහාරාධිපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් අනතුරු අඟවනවා. මේ වන විට ආණ්ඩුව බලයට පත් කිරීමට කැපවීමෙන් ක්‍රියා කළපු භික්ෂුන් වහන්සේලා ගණනාවක් 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට විරෝධය පළ කර ඇති අතර ඒ අතර පූජ්‍ය ඕමල්පේ සෝමිත හිමියන්ද එක්ව සිටිනවා. මේ සියලු හාමුදුරුවරු මේ ආණ්ඩුව බලයේ පිහිටුවන්න අප කැප වෙලා වැඩ කරා. සමහර වෙලාවට මේ කියපු හාමුදුරුවරුන්ගෙන් බොහෝ දෙනා තමන්ගේ සිවුරේ ගෞරවය ගැනවත් හිතන්නේ නැතුව බොහොම කැපවීමෙන් මේ ආණ්ඩුව බලයට ගේන්න වැඩ කළා. ඒ වගේම අපි ඒ බව දැක්කා. කෙසේ වෙතත් භික්ෂු සමාජයෙන් 20ට එරෙහිව මේ එන විරෝධය ඇතුලේ තියෙන අගමැති මහින්ද රාජපක්ෂගේ මතය කියලත් සමාජය ඇතුලේ පොඩි කතාවක් ගොඩනැගෙනවා. මොකද ඒකට හේතුව වෙන්නේ මේ ස්වාමීන් වහන්සේලා ඔක්කොම වගේ මහින්ද රාජපක්ෂ අගමැතිතුමා එක්ක දීර්ඝ කාලයක් තිස්සේ දේශපාලන ක්‍රීඩාවේ යෙදෙන අය නිසා.